එක් ජනාධිපති අපේක්ෂකයෙකුට මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා. ඒ සම්බන්ධව විශ්වවිද්‍යාලයට තොරතුරු ලැබිලා තියෙනවා. ඇති දෙයක් නැති තැනක් ළඟදී එක් අපේක්ෂකයෙකු සම්බන්ධව කියලා එහෙම විශේෂයෙන්ම මරණ තර්ජන තියෙනවා කියන තොරතුරක් ලැබිලා නැහැ. මේ අපේක්ෂකයන්ගේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කැබිනට් අනුමැතිය යටතේ කමිටුවක් පත් කරලා තිනවා. ඒ ප්‍රධානියා වෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා. ඒ අනුව ඒ තව කමිටුවක් තියෙනවා. ඒ කමිටුව හරහා කමිටුව විසින් නිතරම මේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම් කරනවා, අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඒ කමිටුව යටතේ මෙහෙයුම් කටයුතු භාරව පත් කරලා ඉන්නවා. ඔහු විසින් නිරන්තරයෙන්ම ඒ සම්බන්ධව අධීක්ෂණය කරනවා. නමුත් ඡන්දයට ඉදිරිපත් වන අපේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී තිබෙන අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුණාම එහිදී යම්කිසි ආකාරයකට ජීවිත තර්ජනයක් කියන එකක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් සලකලා තමයි ඒ ආරක්ෂක ආරක්ෂාව ඉල්ලපු අයට අවශ්‍ය ආරක්ෂාව ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේක්ෂකයෝ ආරක්ෂාව ඉල්ලපු අපේක්ෂකයෝ හිටියා, ඔවුන්ට පොලිස් නිලධාරීන් ලබා දීලා තියෙනවා ආරක්ෂාව සඳහා අපි සමගම. ඒ නමුත් ඒ හැරෙන්නට මෙතෙක් එවැනි විශේෂයෙන්ම අපේක්ෂකයකට ජීවිත තර්ජනයක් තියෙනවා, මෙන්න මේ පුද්ගලයන්ගෙන් තමයි තර්ජනය තියෙන්නේ, මෙන්න මේක තමයි තර්ජනය කියන ආකාරය තොරතුරක් මෙතෙක් ලැබිලා නැහැ. නමුත් ඒ එවැනි ආකාරයේ තර්ජනයක් තිබුණත් අපි එහෙම තොරතුරක් ලැබුණොත් අපි ලැබුණා හෝ අපි ආරක්ෂාව කෙසේ හෝ ලබා දෙනවා. ඒ වගේම එවැනි තර්ජනයක් තියෙනවා ඒ සම්බන්ධ විශේෂ සැලකිල්ලක් කළා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙනවා. කෙසේ වෙතත් ඒ කටයුත්ත සිද්ධ කරන්නේ විශේෂයෙන්ම මේ අදාළ කමිටුව මගින් තමයි. ඒ සම්බන්ධව තීරණය කරන්නේ බුද්ධි තොරතුරු සලකලා බලලා ඒ අදාළ කටයුතු කරන්නේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.